බුත්තල ප්‍රදේශයේ තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා. ඒ මේ වසරේ බුත්තල ප්‍රදේශයේ සිදු වූ 6 වන භූකම්පනයයි. භූකම්පනයේ ප්‍රබලත්වය දැක්වෙන්නේ රිච්ටර් පරිමාණයකක 2.4ක් ලෙසයි. ඊ රාත්‍රියේ 11:20ට පමණ මෙම කම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. භූචලනය සිදුව ඇත්තේ බුත්තල ප්‍රදේශයේ කිලෝමීටරයක් පමණ පොළව අභ්‍යන්තරයේ. මහගන දරාව හක්මන පල්ලිකැලි සහ බුද්දංගල භූමාපකවල භූචලනය සටහන්ව තිබුණා. මේ වෙනකොට මේ වසර තුලදී භූකම්පන 6ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. භූචලන 6ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. මෙයින් කීපයක් මිනිසුන්ට දැනිලා තියෙනවා. සමහර ඒවා මිනිසුන්ට දැනිලා නැහැ. නමුත් අපේ උපකරණවල සටහන් වෙලා තියෙනවා. දැනට ලැබී තියෙන දත්ත අනුව, වාර්තා අනුව ඊයේ සිදු වුණ භූචලනයත් අපේ උපකරණවල සටහන් වුණාට මිනිසුන්ට එහෙම දැනනා කියලා වාර්තා වෙන්නේ නැහැ. මේ වගේ අගයන් වලින් යුතු භූචලන හින්දා ඇත්තටම හානිදායක තත්ත්වයක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි. නමුත් අපි ඒක සම්පූර්ණයෙන් එහෙම බැහැර කරන්නේ නැතුව අපි මහජනතාව විදිහටත් අපි ආයතන අපි කරන්න ඕනි ඒ පිළිබඳ සුදුසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. බුත්තල ප්‍රදේශයේ සිදු වූ භූකම්පන සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවස්ථා දෙකකදී පරීක්ෂණ සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 800ක් දක්වන ප්‍රදේශයේ නිර්මාණය වන නව භූතැටියේ බලපෑමින් සුළු භූචලන සිදුවිය හැකි බවටයි මෙවන විට උපකල්පන සිදු කර ඇත්තේ. මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පසුගිය 11 වනදාත් භූචලනයක් සිදුව තිබුණා. ඉගරගෙන එකපාරම වහලවල් වල ඕනෙම ලිංගිකක් මෙයා ඉගෙන ගැටියක් වගේ දැම්මා. මං හන්ද මුතුනේ වගේ හෙද තියෙන්නේ. මේ නිකන් උඩ කන්දත් එක්ක කඩන් එනවා වගේ අකුණු සැරක් එක්ක කඳ මුදුනේ නිකන් මොකක් හරි එකක් දෙදරගෙන එන ගැටියක් තමයි දැනුනේ. ඉතින් අතාරක දිග්නේ සබන් දිවිමක් වගේ සැක්කක් ආවා. අපි අතර පොරකට කතරලා බැලුව බලනකොට ඒ සද්දය මෝටර ඇහිලා තියෙන කස්ස අපි දැනගත්ත භූකම්පාවක් ඇතිලා තියෙනවා. දැන් ලොකු දෙබිලියක් තමයි يعني වහල්වක දෙවිලා ගියා ඉන තප්පර 3-4ක් වගේ ඇති. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.